தேசபாலனே யதார்த்தய தவச. අයිබන් අද අපි සූදානම් දවස ආරම්භ කරන්නට මේ විදිහට ඔබ දන්නවා සවස දවස තුලින් අපි ඔබත් එක්ක කතා බහ කරනවා වර්තමාන දේශපාලනයේ කියවීම සම්බන්ධයෙන් ඒ වගේම තමයි කාලීන සංවාදය තුල අපි බලාපොරොත්තු වෙනවා වර්තමාන දේශපාලනයේ අපේ ජනතාවට දැනෙන විදිහ ඔබ වෙත ඉදිරිපත් කරන්නට අද මාත් එක්ක එකතු වෙනවා මගේ දහමතපතිෙන් කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තෙන්වරුතුමා සුබ සන්ධ්‍යාවක් ඒ වගේම තමයි සිඩ්නි චන්ද්‍රසේකර මහත්මයා මගේ අතට එකතු වෙනවා වගේ වම්මතපතිෙන් සුබ සන්ධ්‍යාවක් ඔබට සිඩ්නි සහ චන්ද්‍රගුප්ත තේනවර කියන දෙපළත් එක්ක අපි සූදානම් අද දවසේදී මේ වර්තමාන දේශපාලන තත්ත්වය නැවත විග්‍රහ කර බලන්නට නැත්තම් අවසන් විග්‍රහය කොහොමද සිද්ධ වෙන්නේ කියලා සිඩ්නි නිතරම කියනවා වගේ දැන පියා ගන්නට සූදානම් කොහොමද මේ අවසන් විග්‍රහය සිද්ධ වෙන්නේ මේ සතිය තුළ නැත්තම් පසුගිය සතියේ වෙච්ච දේවල් කියන එක අද දවසේදී කතා කරන්න සූදානම් සිඩ්නියෙන් ආරම්භ කරන සූදානම් වෙනවා මොකද දේශපාලන කරලියේ සිද්ධ වෙච්ච දේවල් Newsfirst කණ්ඩායමත් එක්ක එහි ලේසු උපදේශකවරයා විදිහට ඔබ ඉතාමත්ම තීක්ෂණ බුද්ධියෙන් බලාගෙන හිටියා මේ වෙනකොට ජනාධිපතිවරයා ලන්ඩන් නුවර සිටින්නේ ඒ වගේම ලංකාවේ අගමැතිවරයාගේ වෙච්ච සිද්ධි දාමය විපක්ෂ නායකවරයා එහෙන් මොකද්ද සිද්ධ වෙන්නේ ඒ වගේම තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ තත්ත්වය මේ තත්ත්ව ඔක්කොම සලකා බැලුවහම 16 දිනකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අනිත් පැත්තට ඇවිල්ලා විපක්ෂය අසුන් ගන්නවා කියලා කතා කරනවා සිද්ධි මේ මාසේ 8 වෙනිදා පැවැත්වෙන පළවෙනිම සැසිවාරයේදී පාර්ලිමේන්තුවේ ඒ වගේ මිනිසුන්ට හිතා ගන්න බැරි ආකාරයේ තත්ත්වයක් තමයි දේශපාලන අරමුදයක් තමයි උද්ගත වෙලා තියෙන්නේ. මම කැමතියි එතනින් මේ විග්‍රහය කරගෙන ඉස්සරහට යන්න. දැන් ඇත්තටම ජනතාවට දේශපාලනය, දේශපාලන කණ්ඩායම්, ජනාධිපති, අගමැති කියන තනතුරු එපා වෙලා තියෙනවා. ඒ කියන්නේ සැලකීමක් දක්වන්නේ නැහැ. 16 දිනක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැබිනට් අමාත්‍යවරුන්ගෙන් කට්ටියක් අයින් වුණා. එතකොට විපක්ෂිකල අසුන් ගන්නකොට ජනතාව 7-5කටවත් ගණන් ගන්නේ නැහැ. මොකද හේතුව පහුගිය කාලේ පුරාම ඔවුන්ගේ ජනතාවට කිසිදු වැඩක් වුණේ නැහැ. සේවයක් වුණේ නැහැ. ඒක ජනතාවගේ හිතපොනේ තියෙනවා. දැන් පසුගිය දවස්වල අපේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ගෙවිලා ගියා. ජනතාව සිංහල දෙමළ අලුත් අවුරුද්ද චාරිත්‍රානුකූල මේ චාරිත්‍ර පවත්වන්න ඕනේ අපේ රටේ තියෙන සංස්කෘතියෙන් පවත්වන්න ඕනේ කියන මතය තුල ඉඳන් තම තමන්ට පුළුවන් හැටියට අවුරුදු කෑවා. නමුත් රජයක් විසින් මේ අවුරුද්ද කොහොමද ජනතාවට යම්කිසි දෙයක් මේ අවුරුද්ද දවසේවත් දෙන්න පුළුවන් කියන පියව බැලුවේ නැහැ. මොකද අපේ පක්ෂයේ බලය තහවුරු කරගන්න අපේ පක්ෂයේ ඉදිරියට ගෙනියන්න කියන කතාබහට ලක් වෙලා හිටියා. නමුත් අග්‍රාමාත්‍යතුමයි ජනාධිපතිතුමයි පුරුදු පරිදි සුපුරුදු පරිදි රටේ සෞභාග්‍යමත් රටක් හැටියට මේක තියෙනවායි කියලා අවුරුදු පණිවිඩ දෙකක් නිකුත් කරා සුපුරුදු පරිදි. නමුත් ඒවා ජනතාව 7-5කට ගණන් ගත්තේ නැහැ. දැන් වෙලා තියෙන තත්ත්වය ඇත්තටම ජනතාව බුද්ධික දේශපාලන නායකයන්ව ප්‍රාර්ථනා කරන්නේ නැහැ මින් ඉදිරියට. මම ජනතාවට දැන් ඕනේ නායකයෝ. නායකයෝ කියන්නේ රටක් ඉදිරියට ගෙනියන්න පුළුවන් දේශපාලන පැටියාරම් වැඩ කරන්නේ නැති අලුත් අදහස් තියෙන මේ රට කොහොමද ලෝකෙට ගෙනියන්න පුළුවන් කියන නායකත්වය තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. මුළු ලෝකෙම ඒ තත්ත්වෙ දැන් හැදීගෙන යනවා. කෙටි උදාහරණයක් දෙන්නම්. 2008 දී ඇමරිකාවේ ජනාධිපති වුණ බැරක් ඔබාමා මහතා හැමෝම හිතනවා මේ ඩිමොක්‍රටික් පක්ෂයෙන් එතුමා බලයට පත් කරා කියලා. නෑ. ජනතාව ඒ අවස්ථාවේදී කළු ජාතියේට බලය දුන්නේ දක්ෂ තරුණයෙක්. ඒගොල්ලෝ බැලුවේ නෑ මෙයා ඩිමොක්‍රටික්ද රිපබ්ලිකන්ද කියලා. ඒ වගේම තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ට. රිපබ්ලිකන් පක්ෂයේ ඉඳලා ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂය විවේචනය කරමින් තමයි ජනාධිපති වුණේ. චරිතයකට දුන්නේ. හරි හෝ වැරදි හෝ චරිතයකට දුන්නේ. අපේ රටට අවශ්‍යයි ඒ වගේ නායකයෝ. දැන් අපේ රටේ මෙන්න මේ විදිහ දෙයක් සිද්ධ වෙලා තියෙන හරිම කනගාටුදායකයි. අපේ ආචාර්යතුමත් ඉස්සරහා මම මේ කියන්නේ. දැන් රටේ ජනතාව මෙහෙවන්න දේශපාලනඥයන්ට බැරි වෙන අවස්ථාවල කොයි වෙලාවෙත් පෙරමුණ ගන්න ඕනේ විද්‍යතුන්. විශේෂයෙන්ම රටේ ජනතාවට රටේ ශිෂ්‍ය පරපුරට උගන්න විද්‍යතුන් පෙරමුණ ගන්න ඕනේ. පහුගිය කාලේ පුරා මේ යහපාලනය ගේන්න අපේ රටේ විද්‍යතුන් විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ආචාර්යවරුන් විශාල වශයෙන් පෙළ ගැසුණා. පෙළ ගැසිලා යහපාලනයක් ඕනේ කියලා මේකල යහපාලනයක් ගෙනවා. ඊට පස්සේ කෝ ඒගොල්ලෝ බොහොම අතලොස්සයි තාමත් කතා කරන්නේ. මෙතුම කතා කරනවා සමහරු ආපස්සෙන් බලනකොට දේශපාලන පක්ෂ හරහා තනතුරට ගිහිල්ලා. කාලයක් තිබ්බා අපේ රටේ හිටිය විද්‍යතුන් මහාචාර්යවරුන්
එළියට බහිනවා. එළියට බහැලා ජනතාවත් එක්ක පෙළ ගැසෙනවා. නමුත් එහෙම තත්ත්වයක් නැහැ. ඒතර කවුද මේකට නායකත්වයේ ගන්න? අන්න එතන දැන් ලොකු හිතසක් තියෙනවා. මොකද ජනතාවට පක්ෂ දේශපාලන ඉපා වෙලා තින්නේ. රනිල් වික්‍රමසිංහත් එපා, මෛත්‍රීපාලත් එපා, මහින්දත් එපායි කියන තත්ත්වෙට ජනතාව පත් වෙලා තියෙනවා. ඔව්, පක්ෂ දේශපාලනේ හින්දා මේ රටට වෙච්ච අභාග්‍ය පිළිබඳවයි දැන් අපි කතා බහ කරන්නේ. හැබැයි පහුගිය කාලෙදී දිගින් දිගටම කතා බහ කරේ පක්ෂ දේශපාලනයක් අර අවශ්‍යයි. ප්‍රජාතන්ත්‍රවාදය නම් විරුද්ධ අදහස් තියෙනට ඕන, ඒව ඉස්සරහට එන්නට ඕන. එහෙම කියන එක තමයි කතා බහ කරේ. හැබැයි මේ වෙනකොට ජනතාවට සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද? විද්ද පුජ්‍යල නිදිර ගත්තට පස්සේ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනවර මහත්මයා අපිත් එක්ක මීට කලින් දිගින් දිගටම කතා බහ කරා. වෙනස අවශ්‍ය වෙලාවේදී අපි කතා බහ කරා. ජනතාව නැගී සිටින ඕන විදිහවල් කතා බහ කරා. හැබැයි ජනතාව තමයි වෙනස් වෙලා තියෙන්නේ අන්තිමට බලුවට පස්සේ. ජනතාවටගේ බඩටයි මේ වෙනස දැනලා තියෙන්නේ. දිගින් දිගටම කිසියම් හවුහරණක් ජනතාවට නැත්තක් පත් වෙලා තියෙනවා. ඔබතුමා දැන් වර්තමාන තත්ත්වය කොහොමද දකින්නේ? දැන් නම් මම හිතන්නේ ඉස්සෙල්ලාම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඒ අලුත් සුබ අලුත් අවුරුද්දේදී මේ දැන් පොඩි දේශපාලන නොනගතයක් ඇවිල්ලා තියෙනවා. පොඩි සංක්‍රාන්ති අවධියක් අර මීන රාශියෙන් මේන රාශියට යනවද, අලියාගෙන් අතට යනවද, අතෙන් අලියාට එනවද වගේ සංක්‍රාන්ති අවධියක තමයි දේශපාලනිකව තියෙන්නේ. මොකද පාර්ලිමේන්තුව කල් තබලා දැන් අලුත් පාර්ලිමේන්තු සැසියක් පටන් ගන්න නියමිතයි මේ 8 වෙනිදා. ඒක දීර්ඝ කාලයක්. දේශපාලනිකව දීර්ඝ කාලයක්. මොකද ඒ සිදුවීම් අරාජික මට්ටමක තමයි තියෙන්නේ. ඒක මේ කාලෙ විතරක් නෙවෙයි, අන්තිම වසර දෙක විතර තුළදීම අපි දැක්කේ අරාජික තත්ත්වයක්. විශේෂයෙන්ම අවසාන මාස 6 ගත්තොත්, දැන් පෞගිය මාස 6 ගත්තොත් කිසිම සලසුමක් ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. විශේෂයෙන්ම නායකයෝ දෙන්නම තම තමන්ගේ වෙන වෙනම කණ්ඩායම් වලට ගොඩ ගැහිලා මේ තමන්ගේ පක්ෂ දිනවන්න ගියා අපේ මුදලින්. මොකද ඒ ජනාධිපතිවරයෙක් හෝ අගමැතිවරයෙක් ආරක්ෂක හමුදාව සහිත එළියට බහිනවා කියන්නේ අපේ වියදම යන්නේ. ඒගොල්ලන් අර මේ තෙරේ සමේ වගේ පයින් ඇවිදගෙන ගිහිල්ලා කොළ බෙදලා එහෙම කළේ නැහනේ. එතකොට රජේ වියදමක් නැහැ ඒගොල්ලන්ට. තමන්ගේ පෞද්ගලික වියදම. නමුත් මේ දෙපළම රජේ වියදම් කියලා කියන්නේ මහ ජනතාවගේ මුදල්. එහෙම කළා තමයි තමන්ගේ පක්ෂ රැක ගන්න උත්සාහ කරන්නේ. මම හිතර ඒකෙන් පෙන්නුම් කරා ජනතාව ඒක කරන්න එපා. ඒක අවශ්‍ය නැහැ කියන එක තමයි පණිවිඩය දුන්නේ. මොකද අපි ක්‍රම දෙකකට ජනතාව මේක එකඟ වුණේ. එකක් තමයි 2015 ජනවාරි 8 වෙනිදා නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් තමයි පත් කරගත්තේ. ජනතාව නිවැරදි තීරණයක් ගත්තා. නමුත් ජනාධිපතිවරයා නිවැරදි තීරණයක් ගත්තද කියන ප්‍රශ්නේ තියෙනවා. 2017 අගෝස්තු මාසේ අපිට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් සහිත පුද්ගලයන් සහිත පාර්ලිමේන්තුවක් ලැබුණේ. ඒකට නම් ජනතාවගේ සමහර කොටස් වා කියන්න ඕන. මොකද හිරේ හිටපු අයත් එව්වා මේ පාර්ලිමේන්තුව කොච්චර එවන්න එපා කිව්වත්. නමුත් අපි හිතමු එක පැහැදිලි දෙයක් තියෙනවා. 62 ලක්ෂයක් වූ ජනතාව කියපු 2015 ජනවාරි 8 වරම රැගත් ජනාධිපතිතුමාට. එතුමාට තිබුණා මේ කාලය තුළම තමා නිර්පාක්ෂිකව සියලුම රටේ ජනතාවට ජනාධිපතිවරයාය කියන දෘෂ්ටියෙන් වැඩ කිරීම. මම හිතන එතුමා වරද්දගත්තු අපි මුලදී එතුමාට කියලා තිබුණා. නමුත් විවිධ හේතු පෙන්වුවා එතුමා මේව නැතුව අමාරුයි කියලා. ඇත්තටම එතුමාට කිසිම ආකාරයෙන් වෙන්නේ තමන්ට අල්මතා කරන්න වැඩ කරන්න ලැබුණේ නැහැ. ඒකත් අනිත් පැත්තෙන් තමයි අග්‍රාමාත්‍යවරයා ඇතුළු කල්ලිය වැඩ කරපු ආකාරය පිළිබඳ අපි දිගින් දිගටම දැක කොයිතරම් හොර වැඩ කරාද, නැත්නම් ජනතාව වෙනස් ආකාරයෙන් වැඩ කටයුතු කරන දේවල් කොහොමද කරේ කියන එක අපි සූදානම් කෙටි විරාමයකට යන්නට ප්‍රධාන ප්‍රවෘත්ති ශිෂ්‍ය පාඩේ ගිහිල්ලා නැවත තවත් සූදානම් මේ විද්‍යා දෙපළත් එක්ක කතා කරන්න. වර්තමානයේ අපිට මොකද වෙලා තියෙන්නේ? නැවතත් අපි දවස කාලින සංවාදයේත් එක්ක තියෙනවා. අපිත් එක්ක තියෙනවා කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනවර මහත්මයා, ඒ වගේම තමයි සිඩ්නි චන්ද්‍රසේකර මහත්මයා. එතුමා සෞන්දර්යවාදී දේශපාලන විචාරකෙක්, ඒ වගේම තමයි දක්ෂ ගීත රචකයෙක්. සිඩ්නි මහත්මනි, අපි හැමදාම කතා බහ කරද්දී මේ දවස සංවාදයේ තුලනොත් අපි නිතරම කරන්න මොකද්ද? කාට හරි බනින්න වෙනවා. එහෙම නැත්නම් කාගේ හරි දොසක් කියන්න වෙනවා. මේ වැඩේ හරියට සිද්ධ වෙන්නේ නැහැ කියලා කතා කරන්න වෙනවා. මෙහෙම තමයි අපිට සිද්ධ වුනේ. ජනතාවගේ පැත්තෙන් අපි හැමදේම කරලා අපිම තෝරලා දීලා ඉන්නේ ජනතාවට කියන ඔබ තමයි වැරදි. අන්තිමට ජනතාව තමයි මේ වැරදි සියල්ල බාර ගන්න ඕනේ. ජනමාධ්‍ය විදියට අපිත් කතා කරලා කියනවා මෙන්න වෙනසක් කරන්නට ඕනේ, මෙහෙම කරමු අපි, මෙහෙම පෙළ ගැසෙමු. විද්වත් පිරිසක් ඇවිල්ලා කියනවා රයිට් මෙහෙම කරමු කියලා. අන්තිමට වුණත් හොයා ගන්නට නැහැ. අර පසේබුදු වගේ තත්වයක් පත් වෙලා තියෙනවා. Taman දන්නවා. හැබැයි හරියාකාරව පෙළ ගැස්සන්න තේරෙන්නෙත් නැහැ. ඒ කණ්ඩායම මුඩරගෙන යන තේරෙන්නෙත් නැහැ. කිහිප දෙනෙක් මෙතුමා මේ වගේ කිහිප දෙනෙක් විතරයි අදටත් අපිත් එක්ක කතා කරගෙන ජනතාව පෙළ ගැස්සගෙන ඉස්සරහට යන්න ඉන්නේ. මම කැමතියි ඔබතුමාගෙන් මේ පැනය ගන්න. මොකද වසර ගණනාවක් විවිධ ආයතනත් එක්ක මේ ප්‍රවෘත්තිත් එක්කම හිටපු කෙනෙක් නේ.
ඉස්සරහට මොකද්ද මේ රටට වෙන්න පුළුවන් මේ රට දිගටම අරාජික වෙයිද නැත්නම් රට අපව ගොඩ ගන්න පුළුවන් වෙයිද නැත්නම් වෙනම බලවේගයක් ඇවිල්ලා නැවතවතාවක් රට සුකිතමුද වෙයිද අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්ද මට නම් බලාපොරොත්තුවක් නැහැ බුද්ධි වහන්සේ මොකද හේතුව හැම දෙයක් ගැනම අනාගතයේ අපිට අනාගත තීරණ කරන්න පුළුවන් වර්තමානයේ වෙන යම් යම් කරුණු උඩ ඒක තමයි හැම තිස්සෙම තියෙන්නේ මේ වර්තමානයේ වෙන දේශපාලන විපර්යාසත් එක්ක අනාගතය පිළිබඳ තීරුමක් අපිට විනිශ්චය කරන්න බෑ හේතුව මේකයි දැන් නැවතත් තව අවුරුදු එකමාරක් එකයි මාස 6ක් විතර තියෙන ජනාධිපති මැතිවරණයට දැන් මේ හැමෝම පෙළ ගැසෙන්නේ ජනාධිපති මැතිවරණයට සූදානම් වෙන්න. එතකොට මේගොල්ලෝ දැන් ඊළඟට රනිල් වික්‍රමසිංහ මහත්මයා හෝ මහින්ද රාජපක්ෂ මහත්තයා කණ්ඩායම හෝ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කණ්ඩායම නැවත ජනාධිපතිනිපත් වෙනකොට සැලැස්මක් තියනවාද? මෙතන ප්‍රධානම දේ සැලැස්ම. දැන් මම පිළිගන්න දෙයක් තමයි ඕනෑම කෙනෙක්ගේ ජීවිතයේ කරුණු තුනක් තියෙන්න ඕනේ. බලාපොරොත්තුව බලාපොරොත්තුව අරමුණක් හැටියට පත් කරගන්න ඕනේ. මගේ බලාපොරොත්තුව මේකේ අරමුණ. කොහොමද මේ අරමුණ සාර්ථක කියන්නේ? සැලැස්මක් ඕනේ. එතකොට එන දේශපාලඥයෙක් තියෙන්න ඕනේ බලාපොරොත්තුව. බලාපොරොත්තුව මම බලේ අරගෙන මේ රටේ ජනතාවට ඉතාමත්ම සෞභාග්‍යයක් අනාගතයක් හදලා දෙනවා මේ රට ඉහළම තැනකට ගන්නවයි කියන බලාපොරොත්තුව. ඒක අරමුණක් හැටියට පත් කරගන්න ඕනේ. ඔව් මේ අරමුණ මම කරනවා. සැලැස්මක් ඕනේ. සැලැස්මක් තියෙනවා බුද්ධික මහත්මයා මේගොල්ලන්ට. කාටවත් නැහැ. ඉතින් අපි කොහොමද අනාගතේ තිය අනාගතේ තවත් රට පල්ලහැටම යනවා. අරාජික වෙනවා. ණය වෙනවා. එතකොට මිනිස්සු ණය බරින් මිරිකෙනවා. එතකොට රටේ තුල ඇතිවන තත්ත්වය භයංකාර තත්ත්වයක් ඇති වෙනවා. කැරණි ඇති වෙනවා. මිනිමැරුම් ඇති වෙනවා. පවුල් ඇතුලේ ප්‍රශ්න ඇති වෙනවා. ඒ තත්ත්වෙට මේ රටපත් වෙනවා. මම කැමති ඔහොමම යන්න කදිදාචාර්යතුමාගෙත් දැන් මොනවද බලාපොරොත්තු කියලා වට පස්සේ ඔබතුමා මේ අපි විවේක වෙලා එක්කම වෙන වෙන බලාපොරොත්තු ටිකක් තියෙනවා කියලා. මම කැමතියි ඔබතුමාගෙන් මේක ගන්න. මොකද්ද මේ වෙන්නේ? සමහරක් අයගේ බලාපොරොත්තු තියෙනවා ඒ වෙච්චර හොඳ බලාපොරොත්තු නෙවෙයි නේද? නෑ. ඔව්. පෙරදුන අයට තියෙන බලාපොරොත්තු නම් මම හිතන්නේ පෙරදුමින් ගැලවෙන්නේ කොහොමද? තමාට එන තොණ්ඩුවෙන් ගැලවෙන්නේ කොහොමද කියන කාරණා තමයි ඔගේ එකම සැලැස්ම. ඔවුන්ට එක සැලැස්මක් තියෙනවා. නමුත් මම හිතන්නේ මේ රාජ්‍යයට සැලැස්මක් ජනතාව දුන්නා. මෙන්න මේක තමයි ඔයගලන්ගේ න්‍යාය පත්‍රය කියලා. දැන් පෙරදුන අය කියලා ඔබතුමා සම්බන්ධ කරන මේ 2015 පෙරදුන කණ්ඩායම 2018න් පස්සේ පෙරදුන කණ්ඩායම 2018න් පස්සේ කවුරුත් පෙරදුනේ නැහැනේ. ඈ ඔය කියන්නේ ජනතාව තමයි පෙරදුනේ. පොහොට්ටුව කියන්නේ ඒක වෙනම මේ අපි කල්පනා කරන්න ඕක. මොකද ඒ පාර්ලිමේන්තුව තුළ පක්ෂයක් නෙමෙයි. ඔව් අපි පිළිගන්නේ නැද්ද ජනතාව? ජන මතයක් ප්‍රකාශ වීම. ඒක ජන මතයක් නෑ. ජන මතයක් ප්‍රකාශ වීම වෙන කරුණක්. නමුත් ඒක පැහැදිලි දේශපාලන පක්ෂයක් නෙමෙයි දැනට පවතින වර්තමාන පාර්ලිමේන්තුව තුළ. ඊළඟ මොහොතක අපිට බලන්න පුළුවන් ඒ පොහොට්ටුව යමක් ආව නම් පොහොට්ටුව කියන්නේ තමන්ගේ පක්ෂයේ නායකයාට ඒ පක්ෂයේ සමාජිකත්වයක් නැහැ තාම. ඒක මං හිතන්නේ එහෙම එහෙම දේවල් තියෙන්නේ මාෆියා සංවිධානවල. නායකයා කිසිම දෙයකට සම්බන්ධ වෙන්නේ නැහැ, ගෑවෙන්නේ නැතු වගේ ඉන්නේ. ඒ මලක් වගේ උඩට වෙලා ගොහුරුවෙන් උඩට එන්න හදනවා වගේ ඉන්න හදනේ මාෆියා බොස්ලා තමයි. නමුත් මං හිතන්නේ පොහොට්ටුවක ඊට ඒ වගේ වුණත් මොනම පක්ෂයක වුණත් ක්‍රියාකාරකිනවා. දැන් අපි නියෝජනය කියන්නේ නිර්පාක්ෂිකයන්. ඒතකොට අපි මේ සැලැස්මක් ජනාධිපතිතුමාට දුන්නා. ඒ සැලැස්ම මේ අවුරුදු 6ම අවුරුදු 6කට දුන්නේ. ජනාධිපතිතුමා තමයි ඒක අවුරුද්දක් අඩු කළේ. 2015 ජනවාරි 8 වෙනිදා අවුරුදු 5ක නෙමෙයි ජනතාව ඡන්දය දුන්නේ අවුරුදු 6ක් සඳහා. නමුත් මේ මෙතුමා ඒ තමාගේ කාලය අඩු කරගත්තේ එතුමාමයි. ඒතකොට ජනතාවගේ කාලය අඩු වුණේ. දැන් එතකොට දැන් තියෙන ව්‍යවස්ථාව අනුව දහනමිනි ආණ්ඩුකම ව්‍යවස්ථාව අනුව අවුරුදු 4.5ක් යනතුරු කිසිම වෙනසක් කරන්න බෑ. නිකන් ගාලකෝටි පවත්වන්න පුළුවන්. සම්දර්ශන පවත්වත හැකි. එක එක නාට්‍ය සිඩ්නි මාත්‍යන්නේ විවිධ නාට්‍ය හැම රංග දක්වන්න පුළුවන්. දේශපාලන නාට්‍ය විගඩම්. ඉතින් ඒවා මම හිතන්නේ දිගින් දිගටම කරાવી. නමුත් ඒවට ඇහුම්කන් දීමට වඩා ජනතාව දෙස ඇහුම්කන් දෙමින් මේ දේශපාලකයන්ගේ තියෙන දැන් උදාහරණයකට බලන්න ඊයේ ප්‍රවෘත්ති වලට ප්‍රවෘත්ති කැමරා ඉස්සරහයි අර හරියට ගොපළු චිත්‍රපටයක අර කණ්ඩායමක් එනවා වගේ ආවුද නැතුව සිලිසිලි බෑග් එකක් අරන් එනවා. මේ දූෂිතයෙක් කියන නම් කරපු කෙනෙක්. ඒක තමයි ප්‍රධානම. අර අර මේ ගොපළු සංගීතය විතරයි ඒක අඩුනේ. දැන් ඒ වගේ සන්ත්‍රාසයට පත් කරලා එහෙම අවකාශයක් ඉන්න එක වෙනුවට අපි මීට වඩා මම හිතනවා ජනතාවගේ සැබෑ ප්‍රශ්න තියෙනවා. සැබෑ ජයග්‍රහණක් තියෙනවා. මං හිතන්නේ මේක සම්පූර්ණයෙන්ම අසමත් ආණ්ඩුවක් නෙමෙයි මේ. ධනමිනි ආණ්ඩුකම ව්‍යවස්ථාවද තොරතුරු දැනගෙන මේ පනත විවිධ දේවල් කරලා තියෙනවා. ඒවා කියාගන්න මේගොල්ලන් දන්නේ නැහැ. නේද? ඒ ඒක තමයි ඒ පැත්තෙන් අසමත්.
තමන්ට කරපු දේ කියා ගන්න විදියක් නෑ. දහදාහකින් පරිවැඩ කරපු බව මිනිස්සු ගණන් ගත්තවත් නෑ. ඔයගෙන ගැටලු කිව්වා. පාරෙන් පාර ගිහිල්ලා රණ්ඩු වෙලා රුපියල් 500ක් දිනාගත්ත නම් ඒක මතකයි. පෝරමිටිය කරේ දාගෙන බරට ගෙනියනකොට මතකයි. රුපියල් 500ක් අතර දෙනකොට ඒක මතකයි. 15 දී වෙනස ඇති කර ජනතාවට මේ වෙනස දන්නයි කියලා හිතාගෙන. හැබැයි අදටත් උනේ ජනතාව රැවටුණු බව කියන එකයි ජනතාව දිනන්නේ. නෑ ජනතාව රැවටිලාම නැහැ. මොකද ජනතාවට බාණ්ඩවල හැම දෙයකම මිල වැඩි වෙලා තිනවා. පඩි වැඩි වුණා කියන එක සිද්ධ වුණේම නැහැ ප්‍රධාන කණ්ඩායම් පිටක ඇරෙන්නට මේ වගේ ඉතාමත්ම වැරදි සාධක තත්ත්වයන් ජනතාවට හේතු ගන්න මම හිතන්නේ අපේ ආර්ථික න්‍යායන් වෙන වෙන විදිහට මොකද අපි නිෂ්පාදනය කරන්නේ නැහැ බොහෝ දේවල් සමහර ඒවා ආනනික භාණ්ඩත් එක්කයි ලෝක වෙළඳ පොළත් එක්ක තමයි අපි යැපෙන්නේ ඒ නිසා විවිධ දේවල් වෙනස් වෙන්න පුළුවන් දැන් අද වෙනකොට එළවලු මිල බහැලා තියෙනවා මොකද භෝග බගාවන් බහුතරයක් මිනිසුන් කරපු නිසා වෙළඳ දොස් කියනවා අපිට මේක උඩ ගන්න බෑ කියලා ඒ තරමට ඵලදා වැඩි ජනතාවට ඒ නිසා ලාභයට එහෙම තමයි වෙළඳපොළ ආර්ථිකය තුළ ක්‍රියාත්මක වෙනවා. ඒකේ සැලැස්මක් නැතිකම තියෙනවා. ඒක වෙනම කතාවක් නේද? මොකද නියඟ ගං වතුර ඒ වගේන් පස්සේ මිනිස්සු යම් යම් විවිධ පෝර ප්‍රශ්න නිසා විවිධ විකල්ප හොයාගෙන තමයි භෝග වගා වැටලා. ඒ නිසා මේම අඩුවක් ලැබුණා. මම කියන්නේ සම්පූර්ණයෙන්ම පීඩාවට පත් උනායි කියන ජනතාව. නමුත් පීඩාවට පත් වෙලා තියෙන දේශපාලනිකව. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ආර්ථිකව මිනිස්සු සුනාමියෙන් පස්සෙත් ගොඩාව මිනිස්සු සුනාමිය හොරකම් කරද්දි මිනිස්සු හෙල්පින් හම්බන්තොට කරද්දි මිනිස්සු ගොඩාව මිනිස්සු සුනාමියෙන් පස්සේ ගොඩාවේ මිනිස්සු අපේ මිනිස්සු ශක්තිමත් ඒ වගේමයි දැනුත් මිනිස්සු ගොඩේ ඊටත් වැඩිය මිනිස්සුන්ට බරපතල හානියක් වෙලාද නැද්ද මට තියෙන ගැටලු මේ කතිකාචාර්යතුමනි මට අවසන් වශයෙන් කියන්න වසර 3කට කරන්න බැරි වුණු දේ ඉදිරි වසර එකහ මාර්ගදී මේ රටට උමනා නම් මේ ජනතාව වෙනුවෙන් මේ ආරම්භ කරන්න පුළුවන් කරන්න පුළුවන් පුළුවන් තරුණ කණ්ඩායම් ඉන්නවා තරුණ ගැවයක් සහිත පුද්ගලයන් ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නම් දුමින්ද දිසානායක වගේ කෙනෙක් නැත්නම් මෙහෙ රාණ වික්‍රමසිංහ වික්‍රමරත්න එහෙම නැත්නම් අජිත් පී පෙරේරා හර්ෂ ඒ වගේ කණ්ඩායමක් ඉන්නවා ඔවුන්ට ඉඩකඩ දෙන්න දැන් එතකොට මේ රට හිතල මතල වැඩ කරන තරුණ පරපරකට එයි මම හිතන්නේ ඒ වෙනස අවශ්‍ය වෙනවා ඒකදී මේ ලංකාවේ දේශපාලන පක්ෂවල තියෙන මේ ගැට දෙකක් ගහලා තියෙනවා එකක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගැටේ අනික තමයි UNP ගැටේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගැටේ තුලදී ජනාධිපතිවරයා නිර්පාක්ෂිකව ඉන්න හැදුවොත් අපේ ශ්‍රී ලාංකිකයෙක් නම් නිදහස් පක්ෂිකයෙක් නම් ජනාධිපති සභාපති විය යුතුයි. ඒක වෙනස් කරගන්න මේකට උවමනාවක් නැහැ. අනිත් පැත්තෙත් එහෙම තියෙනවා ඒ ගැටේ. නායකය වෙනස් කරන්න බෑ අගමැති හවු ජනාධිපති නම්. ඉතින් මේ ව්‍යස්ථාමය තමන්ගේ ව්‍යස්ථාවන් වඩාත් ප්‍රජාතන්ත්‍රීකරණය කළා නම් මේ තනතුරු වලට ගියහම ජනාධිපති අගමැති සහ ඇමතිවරු බවට පත් වුණාම පාක්ෂිකය වෙන්න බෑ ඒගොල්ලන්. ඒගොල්ලන් තමට ඡන්දය දුන්න අය හා නොදුන්න අය හැමෝම වෙනුවෙන් පුරවැසියන් වෙනුවෙන් හැමෝටම වැඩ කරන කණ්ඩ. නමුත් මෙතන වරද්දගෙන තියෙනවා පාර්ලිමේන්තුව දන්නේ නැහැ තමන්ගේ වැඩේ තැපැල් මහත්තයාගේ වැඩේ තමයි පාර්ලිමේන්තුව කරන්නේ. රස්සාවල් දෙන්න යනවා. ඒවට මිනිස්සු ඉගෙනගෙන තමන් තරංකාරීව යන්න ඕන. මේ දැන් ජනාධිපතිතුමා ලියුම් බෙදනවා. ඉතින් තැපැල් තන්තුරු වහලා දාත් හැකි. නේද? ඒත් තමන්ට අයිති ව්‍යස්ථාදායකම කරුණු සහ විධායකේ කරුණු කරන්නේ නැතුව මේ සුළු දේවල් ඒ කියන්නේ ඡන්ද දිනා ගැනීම ව්‍යාපෘති තමයි තියෙන්නේ 2020 අපිට මෙච්චර ඡන්ද තියෙවි. ඔයි මානේ බලාගෙන අද රට ඉදිරියට යන්න බෑ. නායකත්වයක් නායකයෝ නෙවෙයි දැන් ඕනේ. දැන් ඕනේ රටට නියම නායක දේශපාලන නොවන නායකත්වයක් ඇවිල්ලා මේක යම් කිසි තැනකට ගන්න. හොඳයි අපි අද සුභවාදී වෙමු. සුභවාදී වෙමු අපි අවසන් කරමු අලුත් අවුරුද්ද මේ රටට යහපාලනයත් එක්ක හොඳ අවුරුද්දක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු ඉස්සරහට නවුරුද්ද. හරියාකාරව අපේ ජනතාවට නිවැරදි ආකාරව පොළවේ පය ගහලා හිටගන්න පුළුවන් අවස්ථාවක් උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදට දවසින් සමු ගන්නවා. දෙපළටම සුබ මිසුති අපිට ලැබුණාට රාත්‍රී 7ට දන්න ප්‍රවෘත්ති එකතු වෙන්න කියලා අපි උන්ට ආරාධනා කරනවා.